දෂණය වංචාව නාස්සය අක්‍රමිකතා සහ අකාර්යක්ක්ෂමතාව ගැනරට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙල්වකිය දැන් අදලියන්නේ තුන්සය තිස්වන ටෙලිවකිය. ධනපතින් සහා නිර්ධකයින් අතර සමග සන්දහනයක් හදන්න ? කවරු අතරද ධනපතින් සහ නිර්ධකීන් අතර. සමඟ සන්ධානයක්හදන්න මේ දවසුල ආයේ වේදිකාවල මයි කඩාගෙන කෑගහන ඇෙනවනේත් ! විශ්මය ජනකයි කියන්නේ මේ මයි කඩාගෙන කෑගහන ධනපති දේශපාලක්නින් ධනපතියන් බුණේම මේ නිර්ධක පන්තිය හූරගෙන කාලා කියලා අමතක නිර්ධකයින් මේ හොර නඩය කියෙන කතාවලට අත්පොල සන්දෙනවනය අපපා. තමන්වම හෝරගෙනකාපු තමන්ව දරිද්‍රතාවේ පතුලටම ඇදලදාපු දූෂිත වංචනික දේශපාලුවන් කියන කතාවලට අත්පඩිවලින් තඩි ාන ජනතාවක් සිටීම මොන තරම් අවාසනාවක්ද නේද මේ ජනතාව මේ කතා අහන්න යන්නේ බස් එකේ කෝච්චි හරි එහෙමත් නැත්තන් මොකක හෝ එල්ලිලා හරිද අරවුන්දලා අපිට දුප්පත්කමේ මිදන හැටි කේලා දෙෙන්ට එන්නේ BMW පජරෝ ව8ත් නේද. ආං ඒවයි බල ටක වෙනසනේද මේ විදිහට අමූලික බොරුබේගල් ඇදබාන දේශපාලන කතා අහගෙන ඉන්න මිනිස්සුන්ට එකක් අමතක වෙලාද. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක, මූලික ලක්ෂණය. රාජ්‍ය බලයේ ජනතාව සතුයි කියන එක. රාජ්‍ය බලේ හිමිකරවා ජනතාව කියනෙ එක අමතක කරපු ජනතාවක් ඉන්න රටක් මේේක. ජනතා පරමාදිි පත්තියේ බලය පදනම සර්ුවජන චන්ද බලයේ. අපේ රටේ මේ සරෝජන ඡන්ද බලයහිමි බහුතරේ කවුද බහුතරේ කවද දුප්පතුන්. ආ! ඔබත් මමත් වගේ දුප්පතුන්. ඒක අනේ චන්ද බලයතියෙන අපි තමයි බහුතරය අපි තමයි දුප්පත්. හරිද බහුතර දුප්පතුන්ගේ ඡන්දයෙන් තමයි ආණ්ඩු නිර්මාණය වෙන්නේ. අපි රටේ ඉතිහාසේ පුරාම එහෙමත් තමයි. අනාගතෙත් මේ වෙන්ටයන්න ඒකම තමයි. මේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආණ්ඩුව ජනතාවට වගවිය යුතුයිනි වගකිව යුතුයිනේද ඒක තමයි මුලධර්මය. ආණඩුවට ඇති ප්‍රධානතම වගකීම මොකදද වගවීමමකදද ජනතාව දරිද්‍රතාවෙන් මුදාගන්න එක. ඒ වගවිම අපේ ආණඩුඩම් හරිාපූර ටිටු කළලානේද. හතලිස් සටේ නිදහසින් පසු කෑමට අතපානතර්මට පහලට ඇදදැමූ රටක් බවට අද අප පත්ව අවසන්. රටේ ජනගහනේ දෙකෝටි විසිද ලක්ෂයි ඉන් ලක්ෂ හැත්ත ඇවකට ජීවත්වීමට සහනාධාර අවශ්‍යයි. නිදහසේෙන් අවුරුදු හැත්ත පහක්ගේ තැනත්න් ඇයි අපට මෙහෙම වුණේ කියලා අදවත් කල්පනාරන්න nette! Huh? මතකතියාගන්න මේ ආණ්ඩු බලයඉල්ලන මෙතෙක් අප බලය ලබාදුන් සියල්ලු පක්ෂ බලය ගත්තාහමත් මොකද කළේ කියලලා හිතට එක්කඟව හිතල බලන්න චන්ද කාලයේදී නිර්ධන පන්තිය දුප්පතා නැතිබැරි මිනිස්සුන් වෙනුවේ නෙද පන්න දෙන්ටවේදිකාවල මයික් පුපුරවල කෑමොර දෙෙනවා ඉට පස්සේ අපි බලේ දෙනවා බලය අරගෙන ආණ්ඩු හදනවා ආණඩුව හදලයිවරවෙලා තමයි ඔන්න නියමගේම ගහන්නේ නේද අර ස්ටේජ් හදන්න මයික් හයිකරන්න සර මාධ්‍යවල වෙල්ද දැන්වීමම් දාන ආ පක්ෂේට සල්ලි දුන්න ධනපතියන් කිහිප දෙෙනට තමයි අන්තීමට ඔය දුප. තාගේ චන්දයෙන් බලයගන්න උන්දලා මුළු පාලන කාලයේ පුරාම සුර සැප දෙන්නේ පාලන කාලයේ පුරාම සුර සැප දෙෙන්න්නේ හොඳේ රටේ ඉඩකඩම් ටික ඔහු මහා පරිමාන ණය පහසුකම් ඇතිවෙන්න බදු සහනාදිය ලැබෙන්නේ ඔය වේදිකාලග ගිනි කාස්ටි අත්පුල සන්ඳෙන නිර්ධන පන්තියේ ඔබට එහෙම නෙවෙයි. හොඳදේ චන්දයට ඔබේ ළඟට ආවට බුරිය එහෙමත් මිරි කළ ගියයාට චන්දයෙන් පස්ුව උන්දලා අපේ බොටුව මිරි කලා උන්දලගේ පැලන්තියට සුර සැපදෙනවා. හරිද අතලොස්සක් තම හිතවතුන්ට රට සුර කන්න ඉඩ දෙෙනවා. උදාහරණ ඕනෙද ඕන තරම් උදාහරනතියෙනවා දෙකක් තුනක් විතරල්ලියන්නන් අදට හොදේ. සීනි රට ගේන ප්‍රදහන පෙළේ සමාගම් දෙකක් හෝතුනක්කිඉන්නවා. රටට ගේන සීනිි කිලෝවකට රුපියල් පණහක බද්දක් ගහනවා. ඒ බද්ධ ආණ්ඩුවට කියැනෙ රජේවිය දම් සඳහා. කිිලෝ එකකට රුපියල් පණහක් ගහපු බද්ධ එක පාරටම අඩු කරනවා සත විසිි පහට. ඒකඇන්නේ ආණ්ඩුව තමන් සීනිවලින් උපයාගත් රුපියල් පණහා කිලෝ එකකට හොඳේ කිලෝ එකකට හරය කිලෝ එකකට ගහපු රුපියල් පණහය බද්ධ අඩු කරනවා හරිද කියීරද අඩු කරන්නේ සත විශි පහට දැම් මේ සීනිිගේෙ මෙට්‍රික්ටොන් වලින් හරිද රුපියල් පණහා. පියල් හතලස්මයි සත හැත්ත පහක් දක්වා තමන්ටමණ්ඩුව අහිමි කරගන්න එහම කරලා ජනතාවට කියන්නේ මුखක්ද සිනි බදු සහනය ඔවුන් අපි ජනතාවට දුන්න කියලා එම නම් මොහද්ද වෙන්ටෝනේ වහාම සීණ කිලෝවක් අඩුමගාන රපියල් හතලිස් නමේකින්වත් අඩුව පය ඒේද හතලිස්නේ කොහොමුණ හතලස් පහකිංවත් අඩුව පයි සත්ත පහකිංවත් අඩුනාද නෑ ඒම නම් kiloලෝ එකට රුපියල් හතලස්නමයි සත හැත්ත පහගනේ මෙට्रක්ටොන්වලින් ඉතිරිය කාටද ඒ කාර්ද රජයටයට පක්ෂේයට සපෝට් කළ ආං අර ධනපතිකොම් පැනිිකාරීන්ට සහ උන්දලගේහෙන්චයින්ට ඒ සමාගම්බලට රුපියල් බිලියන දාසයක විතර රුපියල් බිලියනේ දාසයක විතර ලාබයක් ලැබුණ හොඳේ කොමද ක කියල හිතාගන්ට කෝ චන්දේතියාගන්ට රුපියල් බිලියන දායක් නෑ කියනවා හරද දැන් මේ දවස්සුළ පාම් පිටි දිහා බලන්ට අපේ රට පාම් පිටි ඒකඇනුව තිරංගු පිටි ආනායනය කරන ගෙන්වන සමාගම් දෙකක් තියෙනවා. ඊට අමතරව බලපන්න ට ැතිව තිරංගු පිටි ගේන්න තවත් අයට අවස්ථාව දෙන වෙලාවල් තිබෙනවා. හරිද එකන ආනයන බලපත්‍ර නැතිව ගේට. එතකොට අර මේ සමාගම් දෙකට අමතරව තවත් අයට තිරිගු පිටි ගේන්ට පුළවා. හරිද තවත් අයට තිරිගු පිටි ගේට පුළවා ැන් අපේ රට තිරංගු පිටි ගේන්න ආනායයින බලපත්‍ර නැතුව අවසර දීලා තිබුණා. හොඳේ විස්සයි විශසතුනේ හයවිනි මාසේ දාසේවෙෙන්දා එහෙම මේ ගැටුවක් එම නිකුත් කර තිබ හද තිරංු පිගේන්න. ත් අයට අවසරදීලා දැන් ඒකත් අති විශේෂ ගැසට එකකින් අවලංගු කළ එකන දැන් හමෝටම ගේට බෑ ගේෙන්ට පුලුවන් ය ප්‍රධහන සමාගම් දෙකට විතරයි හරද ඔම් බලන්නො වැඩ හරි දනට ලෝක වෙෙනඳ පොේ තිෙරඟු පිටිල හොදටම පහතවැටි හරද විශස විස්තුන ජනවාරි වල ඔය තුර්කී තිරිගු පිටි ේට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොල පන්සේ තිස්් පහක් වුණා. පෙබරවාරිවල පන්සේ දහයයි. මාර්තුවල හාර්සිය අනුවයි අපප්‍රේල්වල හාර්සිය හතලිහයි. මයිවල තුන් සය හැත්ත හතක් වුණා. මේ වන තිරිුපිටි මටික් ොන්න එකක් ඇමරිිකානු ඩල තුන් සියේ තිස් පහක් පවිතර වෙනවා කියලා කියන්නේ හරද ැෑ අපේ රට තිරිංගුපිට කිිලෝවක් වරාට ගේන කොටම කිලෝ එකක් රුපියල්ල එකක්සිේ දහැ පිටර වෙන්නේ නමුත් අද මේ සමාගම් තිරිංගුපිටි කිලෝ එකක් අපිට දෙන්න කියටද ෘුපියල් දෙසිය දහයකට විතර. අරිද බද්දක් ගෙවල වනත් වැඩිම වුණන ෘපියාල්ක්සිය හැටකට ලාබ තියාගෙන අපට මේයට තිරගුපිට දැට පුළුවන් අනික මේ අවස්ථාව ඩොලරේයාගත් පහත වැටලලා තිෙන්නේ එතකොට මේ බව ඔය අද මේ වේදකා. வල කෑമරதின ஆண்டுु කරண අය. ආණ්ඩු බලයඉල්ලන දේශපාලක්නින් දන්නේෙ නැද්ද දන්නවා. හොඳට දන්නවා හරිද ඇත්තටම බලය ඔබෙන් එක ඇනේ රටේ බහුතර දුප්පතාගෙන් අරගෙන රජවෙලා ඊට පස්සුව දරිද්‍රතාවේ නැති කරනවා වෙනුවට හිතමිතුරු දනපති සමාගම්මක එකතු වෙලා අන්තිමට මේ උන්දලා පාම් පිටිවලිනුත් සීනිි ඇටේනුත් අපිියොහෝරගෙන කනවා. හරිද ඒක තමයි මේතා කල් කරලා තියෙන්නේ ඒ තේරුම් ගන්න සීනි බඳ වංචාව වගේමයි මේදිනවල මේ පාම් පිටිලින් ගහන ගැහිල්ලා තරිද අපි එකක් තේරුම් ගමු දුප්පත්කම දරිද්‍රතාවේ නැතිකරනවාට වඩා මේ උන්ද ලට හරි වැද ගත්න් දු්පත්කම දරිද්‍රතාවේමේන්ටේන් කරන එක. ආං ඒක මතකතියාගමු එහෙම මතකතියාගෙන අපි අලුත් පාරක්වන්න ඕන කීනක අද ටෙලිවැකිය යළි ඔබට මතක් කරනවා. පුවත්නිමයි ඔබබට සුභ දවසක්.